බලහපු ප්‍රශ්න වලට පොදු උත්තර ටිකක් දෙනවා. මේ දිගින් දිගටම ඔබතුමන්ලා ප්‍රශ්න කරනවා අපේ පක්ෂයේ නායකයා සම්බන්ධයෙන්. ඇතර මේ පක්ෂයේ නායකයා සම්බන්ධ මතය අපේ පක්ෂය සහ අපේ කඳවුරු ඉලක්ක කරලා දීර්ඝකාලීනව කරන වැඩක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා පොදු ජන පෙරමුණේ නායකයා. හැබැයි ලංකාවේ මාධ්‍ය කවදාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරලා අහන්නේ අයින් වුණ නැද්ද කියලා. අනුර කුමාර සානායක මැතිතුමා 2014 බලයට ඇවිත් පක්ෂයේ නායකත්වයේ අරගෙන අවුරුදු 10ක් ගියා බලය ලබා ගන්න. කිසි දවසක එතුමගෙන් අහන්නේ මේ පක්ෂයේ නායකත්වයෙන් අයින් වෙන්නේ කවද්ද කියලා. විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල නායකයන්ගෙන් කවදාවත් මාධ්‍ය අපි දැකලා නැහැ අයින් වෙන දවස ගැන අහනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ කඳවුරට විශේෂයෙන්ම ඉලක්කගත ප්‍රශ්නයක් ඕක. අපි පක්ෂයක් විදිහට විශ්වාස කරනවා ඔය එක්තරා දේශපාලන සටන් පාඨයක්. අපේ පක්ෂයේ නැත්නම් අපේ කඳවුරම ගත්තත් ඔක රනිල් වික්‍රමසිංහටත් අදාළ වුණා. නායකයා තමයි අපේ කඳවුරේ දුෂ්ටයා බවට පත් කරලා අපේ කඳවුර ඇතුලේ අපේ පාක්ෂිකයෝ අතර ඇත්ත දේශපාලන කියවීම අතෑරලා නායකයා වෙනස් කළ යුතුයි කියන තැනට පාක්ෂිකයෝ ගෙනියන්න දරන මාධ්‍ය මෙහෙයුමක් ඉදිරියට අපි ඔක දකින්නේ. මේක රනිල් වික්‍රමසිංහට සිද්ධ වෙච්ච දෙයක්. අපේ පාක්ෂිකයන් හෝ අපේ ක්‍රියාකාරීන් හෝ අපේ මන්ත්‍රීවරු මෙහෙම ඉල්ලීමක් කිසිම තැනක අපේ පක්ෂයේ සම්බන්ධයෙන් කරලා නැහැ. නමුත් මාධ්‍ය විසින් දිගින් දිගටම අපේ නායකයා ඉලක්ක කරගෙන ඔබ අහන ප්‍රශ්නවලත් ඒකමයි තියෙන්නේ. ඉලක්ක කරගෙන මේ නායකයා නිසා මේක පරදිනවා කියන අදහසක් සමාජගත කරලා අපේ පාක්ෂිකයන් තුල ඒ ප්‍රශ්නේ මතු කිරන බවක් පේන්න තියෙන නිසා අපි පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා. පක්ෂයක් ලෙස ක්‍රියාකාරීන් ලෙස මන්ත්‍රීවරුන් විදියට අපේ නායකයා සම්බන්ධයෙන් අපිට කිසිදු ගැටලුවක් නැහැ. අපිට වැරදුණු තැන මොකද්ද කියන එක පිළිබඳව අපිට හොඳ කියවීමක් තියෙනවා. ඒ නිසා මේක නායකයාගේ පරාජයක් හෝ නායකයා සම්බන්ධ නායකයා වෙනස් කිරීමක් පිළිබඳව කිසිදු අදහසක් පක්ෂ අභ්‍යන්තරයේ නැහැ. ඒක එළියෙන් එන මතවාදයක් පක්ෂයේ ඇතුළට ගෙනල්ලා අපිට අවශ්‍ය කරන ඉලක්කය අයින් කරලා වෙන ඉලක්කයක් ලබා දීම සඳහා ධර්ම වෑයමක් ලෙස තමයි මම මේක දකින්නේ. දෙවෙනි කාරණාව තමයි මේ තරුණ කතාවක් ඔබතුමා ඇහුවා. ඇත්තටම 2022 අරගලයෙන් ඉල්ලුවේ මේ පශ්චාත් අරගල සමයේ ඉල්ලුවේ මොකක්ද? මේ රට තරුණ දේශපාලකයන්ට අවස්ථාව දෙන්න කියලා. තරුණ දේශපාලකයන්ට අවස්ථාව දුන්නේ සමගි ජන බලවේගය. සජිත් ප්‍රේමදාස දැන් අන්තිමට තරුණ අපේක්ෂකයන්ට අවස්ථාව දීලා තරුණයන් පාර්ලිමේන්තුවට ගෙනාපු නායකයා ගෙදර යන්නේ කවද්ද කියලා අහනවා. ගම්පා දිස්ත්‍රික්කයේ ගත්තොත් පත්වෙච්ච දුන් දෙනා මහර්ෂන් රාජකරණ මැතිතුමා දිස්ත්‍රික් නායකයා තරුණෙක්. කාවින්ද ජයවර්ධන මැතිතුමා තරුණෙක්. තුන්වෙනිට පත් වුණේ මම තරුණෙක්. එතකොට අපිට පුත්තලමෙන් ආවා චිත්‍රාල් තරුණෙක්. මාතරින් ආවා ගලපත්ති තරුණෙක්. අනුරාධපුරයෙන් ආවා තරුණෙක්. ඉතින් මේ අපි පෙරදිලා තියෙන වෙලාවක පවා ජනතාව බහුතර මහ ජනතාව අපි ප්‍රතික්ෂේප කරලා තියෙදි පවා අපේ පාක්ෂිකයන් මම ඒක අගය කරනවා විශේෂයෙන්ම අපේ පාක්ෂිකයන්ව හේතුව ඔවුන් තමයි මේ සමාජ පරිවර්තනය හරියටම කියවගත්තේ. අනිත් පක්ෂ අපේක්ෂකව ඉදිරිපත් කරන්නේ නැතුව එක මිටට කියලා ඉන්න ඔක්කොම ඇත්ත පුරුත්තම අරගෙන අන්තිමට තරුණයන්ව රවට්ටලා තියෙනවා. ඇමතිකමට තරුණ කෙනෙක් දාන්නේ ඊට අමතරව අපේක්ෂක ලයිස්තුව තරුණ යාඩුයි. අපේ පක්ෂය නායකයා විදියට තරුණ ඉදිරිපත් කළා. පාක්ෂිකයෝ තරුණයෝ වැළඳගත්තා. ඒ ඔක්කොම ටික කරලා ඉවර වෙලා පාර්ලිමේන්තුවට තරුණයෝත් ඇවිල්ලා තියෙන අලුතින් ආපු ඔක්කොම තරුණයෝ වයස්ගත අය කවුරුත් අලුතින් ඇවිල්ලා නැත් තරම්. එහෙම තියෙන වෙලාවක මාධ්‍යයෙන් අහනවා නායකයා අයින් වෙන්න ඕනද කියලා. මෙතන වෙලාවේ 2022 අරගලය කියවපු කියවීම සජිත් ප්‍රේමදාස ඉවරෙත් කියෙව්වා. ඔබ ඒකත් ඇව ප්‍රශ්නයක් ඉදිරියේ ඉදා ආණ්ඩුව ගත්තේ නැත්තේ ඇයි කියලා. එතන උත්තරේ තියෙනවා. අරගලයේ මතවාදය නියෝජනය කරමින් ආණ්ඩුව ගන්නවා නම් ගන්නවා කියලා සජිත් ප්‍රේමදාස ඉදා කිව්වා. අරගලයේ මතවාදයට එරෙහිව ආණ්ඩුව ගන්න බෑ කියලා කිව්වේ. ඒ කතාව කියපු මිනිස්සයා පක්ෂනායකත්වයෙන් අයින් වෙන්න ඕනේ. අරගලයේ මතවාදයට විරුද්ධව කටයුතු කරපු දේශපාලන ව්‍යාපාරයේ බලයට ගත්තාම ඒගොල්ලෝ මාරයි වගේ තැනකට යනවා. එතකොට මේ හරිදේ සමාජයේ කියවපු හරිදේ ගත්ත නායකය අයින් වෙන්න ඕනේ කියලා මාධ්‍ය අහනවා. ඒක වැරදියට කියව ගත්ත අය බලය ලබා ගත්තාම මේක මාරයි වගේ තැනකට එනවා. එතකොට ආයමන් නැවත කියනවා මේක අපේ පක්ෂයේ අර්බුදයක්වත් එහෙම එකක් නෙවෙයි. මේක ඇත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා ඔබ ඇහුවා. ඇයි මේ අපි මේ පරදින්නේ කියලා. ඒකට එක සරල උත්තරයයි තියෙන්නේ. මේ සරල උත්තරේ ගෙවුණු අවුරුද්දක දෙක ප්‍රශ්නේ නේ. අවුරුදු 10 15ක ප්‍රශ්නයක්. මේ රටේ මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්නයක්. මේක මේ අවුරුදු 15ක ඉඳන් එන එකක්. ආර්ථික ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවක් ගන්නවා නම් අපි කියන්නේ ආර්ථික ප්‍රශ්නේ විසඳලා සමාජ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. අපේ පක්ෂයේ පදනම ඕක. අපි පරාජයට පත් වෙන හැම අවස්ථාවකම ජයග්‍රාහී අපේක්ෂකයා කියන්නේ මොකද්ද? සමාජ ප්‍රශ්න විසඳලා ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන්.
අදත් එහෙමයි 2019 තියෙන්නේ බර දෙපාරක් තුනෙන් දෙකක් පිළිබඳව අහපු කතාවේදී මම කිව්වේ ගෝඨාභය රාජපක්ෂගෙන් ආපුවාම කොහොමද ණය ගෙවන්න මුදල් හොයාගන්නේ කියලා අයියාගෙන් අහන්න කිව්වා එහෙම කියපු කෙනාව දිනෙව්වා අද මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට කිසිදු ආකාරයක ආර්ථික ප්‍රශ්නයක් විසඳන ක්‍රමයක් ගැන කිව්වේ නැහැ වෙන වෙන සමාජ ප්‍රශ්න වගේක් කියවගෙන ගියා ඒයි දිනුවා අපි පක්ෂයක් ලෙස 2019 ආර්ථික ප්‍රශ්නය ගැන කතා කළා පරාදයි 2024 ආර්ථික ප්‍රශ්නය ගැන කතා කළා පරාදයි සමස්ත පද්ධතිය ගැන කතා කරන අපි පරදිනවා ආර්ථිකයේ ගොඩනගලා සමාජයේ ගොඩනගා ගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා වාමාංශික ව්‍යාපාරයේ දිගින් දිගටම ආර්ථිකයේ පැත්තකින් තියලා සමාජ ප්‍රතිසංස්කරණවලින් මේක කරන්න පුළුවන් කියලා හිතනවා ජනතාව අවුරුදු ගාණක් තිස්සේ ඒ අය විශ්වාස කරනවා ඒ නිසා පරාජයට ඇත්ත හේතුව මේ බෙදුම් රේඛාවේ නිවැරදි ස්ථානගත වීම පිළිබඳ ප්‍රශ්නයක් නිසා අපේ පක්ෂයේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අපි බලන්න ඕනේ ඊළඟ ජයග්‍රහණය ගන්නවා නම් ආර්ථික ප්‍රශ්නේ පස්සෙන් තියලා සමාජ ප්‍රශ්නයක් ඉස්සරහට ගන්නවද නැත්නම් දිගටම අපි ආර්ථික ප්‍රශ්නය ඇත්ත කතා කරලා ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් හොයනවද කියලා. ඒ වෙලාවේ තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. ඒතර ඔබ ඔය අහගෙන ආපු ප්‍රශ්න වලට උත්තර ටිකක් මම දුන්නේ. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔබතුමා කිව්වට මේ මාධ්‍යට අවශ්‍ය නැහැ මේ නායකයෝ මාරු කරන්න. ඔබතුමාගේ ලක්ෂ 19 ඔබතුමාට ලැබුණු ලක්ෂ 19 අරගෙන 180ක්ගේ පාරට බහැලා අහන්න කවුද නායකයාටමද කියන්නේ? ලක්ෂ 19ක් ඡන්දෙ දෙන්නේ නැහැ නායකයා හොඳ නැත්තම්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි මම කියන්න හදන ප්‍රශ්නේ තමයි මැදින් පැන්න ඔයා. අපි මුහුණ දුන්නු අර්බුදයේ උතන නෙමෙයි තියෙන්නේ. ඔය 3-2 බලය ගියේ අපිට ජනාධිපතිවරණයේදී ලක්ෂ 42ක් ඡන්ද ලැබුණා. ඒ ලක්ෂ 42 ඡන්ද පොලට ගියේ නෑ මේ ඡන්දෙදී. ඒක නායකයාගේ වරදක් නෙවෙයි. ඒක ඇත්ත ප්‍රශ්නේ තමයි. අපි මං ආයගෙන ඉතිහාසයට ගියොත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ ඉඳන් ජනාධිපතිවරණය පරාජයටපත් උණු ගමන් අපේ පාක්ෂිකයන්ගේ තියෙනවා පොදු ගුණාංගයක් යන්නේ. ඒතර අපේ ප්‍රශ්නේ මොකද්ද එහෙනම්? අපිට සිද්ධ වෙලා තියෙනවා අර හේෂත් කිව්ව ඒ කතාව පක්ෂ යාන්ත්‍රණයේ තියෙනවා අඩුපාඩුවක්. මැතිවරණ පරාජයකින් පස්සේ කලින් මැතිවරණයේදී ඡන්දෙ දුන්න අය පාක්ෂිකයෝ ටික ගෙනියන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. උදාහරණයකට ගත්තොත් ඒක වාමාංශික පක්ෂ කරනවා. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයටපත් වුණා. හැබැයි ඒ වුණාට එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ අය ඡන්ද පොලට යනවා. අපේ පාක්ෂිකයන්ගේ තියෙන අඩුපාඩුවක් තමයි ඡන්දයක් පෙරදුනාට පස්සේ ආ දැන් පරාදයිනේ මේක අවුරුදු 25ක තියෙන කතාවක් මම කියන්නේ පරාදයිනේ යන්නේ. ඒ නිසා තමයි හැම වෙලාවකම අපි පරාජයට පත් වෙන වෙලාවල් වලදී ජයග්‍රාහී පාර්ශවයට විශාල බලයක් ලැබෙන්නේ. ඒකෙන් කියෙවෙන්නේ නැහැ නායකයා පිළිබඳ අර්බුදයක්. අපේ පක්ෂ අභ්‍යන්තරයේ යාන්ත්‍රණයේ වෙනස්කම් වගේයක් කරන්න තියෙනවා. ඊළඟ මැතිවරණවලදී මේ තත්වයට මුහුණ දෙන්න ජය පරාජය වෙන්න පුළුවන්. ජයග්‍රහණයේදී ලැබෙන දේවල් සහ පරාජයේ ලැබෙන දේවල් වලට සැලසුම් දෙකක් හදා ගන්න වෙලා තියෙනවා. ඒක තමයි මම දකින අඩුපාඩු. එහෙම නැත්නම් නායකයා ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. නැබැයි හිරුණිකාමත් වේතුමේ අපි දැක්කා මාධ්‍යාවක් කියලා කිව්වා. දැන් මාස දෙකකට විතර උඩදී මේ නායකයා නෙමෙයි නායකටත් එහාගේ කට්ටිය මේක පාලනය කරනවා. ඉන්න ආසන සංවිධායකලාට බයිනවා. ඒකයි මේකේ තියෙන අරමුණ. ඔබතුමා ඒක දැක්කේ නැද්ද? මෙහෙමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් සහ වෙනත් පක්ෂයක තියෙන වෙනස උනෝක. ඔයාලා කවදාවත් දකින්නේ නැ වෙන දේශපාලන ව්‍යාපාරවල ওই වගේ අදහස් දක්වනවා. ඒ නිසා ඔයාලට මේක පුරුදු නැ. මහින්ද රාජපක්ෂ අපි ගත්තොත් සරල උදාහරණයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයේ කෙනෙක් රාජපක්ෂ පවුලට විරුද්ධව මොකක් හරි එකක් කිව්වොත් දේශපාලනේ ඉවරයි. දැන් බලයට පත් වෙලා තියෙන පාර්ශවයේ කාටවත් පොදු සාකච්ඡාවක්වත් තියන්න බෑ. පක්ෂී නායකයා හෝ එහෙම නැත්නම් අධ්‍යාත්මික නායකයාගේ අවසරයකින් තොරව. අපේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී එක ඔබට පුරුදු නැහැ. අපේ පක්ෂයේ ඕන කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අදහස ඇතුලේ පෞද්ගලික අදහස් තියෙනවා, දේශපාලනික අදහස් තියෙනවා. ඉතින් මේ පෞද්ගලික අදහස කිරුණිකාට නියෝජනය කරන්න අයිතිය තියෙනවා. ඒක පිළිබඳව අපි වාරණයක් දාන්න. ඒතර ඔබට පේනවා ඒක ගැටලුවක් විදිහට. ඒක අපේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කතාවක්. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී මීටත් වඩා ශක්තිමත්ම තියෙන රටවල් වල ඌට වඩා විවේචනය ඉදිරිපත් වෙනවා. අපේ රටේ අර වැඩවසම් ක්‍රමයටනේ අනිත් පක්ෂ ඔක්කොම යන්නේ. අපේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩියෙන්ම තියෙන පක්ෂය. ඔබට ඒක නూరుයි. ඒතර ඔබට හිතෙනවා මේක ඇතුලේ ගැටලු තියෙනවා කියලා. ඒ ඉදයින් පස්සේ හිරුණිකා ඉන්නවනේ අපිත් එක්ක එකතු වෙලා. ඒ අපිට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මට මගේ අදහස් ඉදිරිපත් කරන්න මේ පක්ෂයෙන් වාරණයක් දාලා නැහැ. ඒ නිසා ඌක තමයි ඔයාලෝ දකින්නේ. මේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය රටේ මහජනතාවට පුරුදු නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ.